අයිබන් සුබ දේශනාක වාසනාවන්ත දේශනාක ඔබට ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හත් වෙනි පැය කණ්ඩායම වෙනද වගේම හදවතින්ම ඔබට සුබ පතනවා. ඒ වගේම තමයි කොරෝනා වසංගතය පිළිබඳව අපි යලි යලියත් වැඩිපුර අවධානය යොමු කරමු. කොරෝනා වසංගතයෙන් රට මුදවා ගන්න සහ ඔබත් නිරෝගී පුද්ගලයෙක් විදිහට ඔබේ අසල්වැසිය ඔබේ නිවසේ උදවිය නිරෝගී පුද්ගලයින් බවට පත් කරගන්නට ඒ වෛරසෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරලා දෙන්න වගකිවයුතු පුරවැසියෙක් විදිහට ඔබට කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා උදේ පාන්දර ඔබෙන් ආදරෙන් ඉල්ලනවා. අපි මේ සතියේ මුළුල්ලේම කතා කරමින් ඉන්නේ අතිගරු ජනාධිපතිතුමන් පදවි ප්‍රාප්තිය සම්පූර්ණයෙන්ම වසරක් සම්පූර්ණ කළා අපේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙලා ඊයේ දවසේ වෙනකොට එතුමා දිවුරුන් දීලා හරියටම වසරයි. ඒ වසර තුල ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට වෙනුවෙන් මොනවද කළේ වසරක් ආපසට හැරලා බලනකොට ජනතාව අපේක්ෂා කරපු දේවල් එතුමා ඉටු කරලා තියෙනවද කියන කාරණේ පිළිබඳව අපි මේ සතිය මුළුල්ලේම ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්නේ සමාජයෙන් එල්ලවෙන විවේචන විපක්ෂයෙන් එල්ලවෙන විවේචනත් එක්ක. අපි අද සූදානම් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මන්ගේ විදේශ ප්‍රතිපත්තිය කොහොමද ක්‍රියාත්මක වුණේ එතුමා රට බාර ගන්නකොට එතුමා ජනතාව හමුවේ තියපු විදේශ ප්‍රතිපත්තිය තුල මෙතුමා අවුරුද්ද ගමන් මග ආවද එහෙම නැත්නම් එතුමාට ඒ අභියෝගය ජය ගන්න හැකියාවක් ලැබුණද නොලැබුණාද කියන කාරණේ සම්බන්ධයෙන් ටිකක් අපි ගැඹුරින් කතා කරන්න සූදානම්. ඉතින් මේ පිටට ඇවිල්ලා වසරක් ආපස්සට හැරලා සමාජයෙන් එළවෙන විවේචන පිළිබඳවත් අපි ටිකක් කතා කරන්න සූදානම්. ඒ වෙනුවෙන් සුදුසුම කෙනෙකුට අපි බොහොම ගෞරවයෙන් අද ආරාධනා කළා එතුමා බොහොම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විදිහට වර්තමානයේ කටයුතු කරන ඒ වගේම තමයි ගෝලීය දේශපාලනය පිළිබඳව ගැඹුරු කියවීමක් එතුමාට තියෙනවා. ඒ නිසා තමයි අපි මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරන්න එතුමන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ. මහා සමරනායක මහත්මයා ඉතාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. ආයුබෝවන්. මහා සමරනායක මහත්මනේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මන් බලයට පත් වුණාට පස්සේ මම ඔබතුමත් එක්කම මේ මැදිරියම සාකච්ඡාවක් කළා එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපතිවරයෙකුගේ විදේශ ප්‍රතිපත්තිය රටේ ආර්ථිකයට ඍජුවම බලපෑමක් එල්ල කරනවා. සහ අනෙක් පැත්තෙන් රටේ ඉදිරියේ කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ටිකක් ගැඹුරින් අපිට මේ පිළිබඳව කතා කරන්න සිද්ධ වෙනවා. අපි දැකපු කාරණයක් තමයි 2015 න් එපිට මහින්ද රාජපක්ෂ යුගයේ තුල එතුමගේ ආණ්ඩුවට තිබුණු බලපෑම නැත්නම් එතුමගේ ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන විදේශයන්වල ලැබුණු සහයෝගය සමහරලාට 2015 ආණ්ඩු පෙරලියක් වෙනුවෙන් පරිවර්තනය වෙනවා. එතුමාට සමහරලාට රට දාල යන සිද්ධ වුණේ නැත්නම් ජනාධිපති ධුරයෙන් බහින්න සිද්ධ වුණේ විදේශ රටවල බලපෑම මත කියන තැනට සාකච්ඡාවකුත් නිර්මාණය වෙනවා. ඒ මත පදනම් වෙලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩු විදේශ ප්‍රතිපත්ති වෙනස් වෙයි කියන තැනට අපි සාකච්ඡාවක් නිර්මාණය කළ තිබුණා සමාජය තුල. අවුරුද්දක් ආපස්සට හැරලා බලනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට බාර ගන්නකොට තිබ්බ විදේශ ප්‍රතිපත්තිය සහ එතුමගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරනකොට වර්තමානයේ මතුවෙන අසමත් වීම කියන කාරණේ අපි කතාව ආරම්භ කරමු. විදේශ ප්‍රතිපත්තිය තුල ජනාධිපතිවරයා අසමත්ද? ප්‍රථමයෙන් දසුන් ඔය අසමත් කියන ව්‍යාපෘතිය ගැන අදහසක් පළ කරමු කියලා මම යෝජනා කරන්නේ. මේ අසමත් කියන එක කැම්පේන් එකක්. ඒක ව්‍යාපාර ව්‍යාපෘතියක්. ඒක දේශපාලන අරමුණක් සහිත. කවුද මේ ව්‍යාපෘතියේ පිටුපස ඉන්නේ? මේ ව්‍යාපෘතිය පිටුපස ඉන්නේ 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා රට පාලනය කළ පිරිස තමයි මේ ව්‍යාපෘතිය පිටුපස ඉන්නේ. එතන ඒ අය මුළුමනින්ම අසමත් පිරිසක්. කවුද කොහොමද ඒ නිගමනයට එන්නේ? අවස්ථා ගණනාවකදී අපේ රටේ බහුතර ජනතාව ඒ යහපාලන ආණ්ඩුව අසමත් කියන පැහැදිලි තීන්දුවක් දුන්න දසුන්. මම නිදර්ශන නැත්තම් අවස්ථා තුනක් සඳහන් කරන්න. 2018 පෙබරවාරි 10 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම. ඒ ඡන්ද විමසීමේදී අපේ රටේ බහුතර ජනතාව යහපාලන බලකායේ සමාජිකයෝ එක මිටට අරගෙන පරාජය කළා. එක මිටට අරගෙන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණට එක පළාත් පාලන ආයතනයක් දෙනා ගන්න බැරි වුණා. පරාජය කළා. 2000 ඊට පසුව අපට දකින්න ලැබෙනවා 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ සුවිශේෂ ලක්ෂණයකුත් තිබෙනවා.
එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පොදු ජන පෙරමුණෙන් නැත්තම් මම අදහස් කරන්න කැමති පළල් ප්‍රගතිශීලී වාම බලවේග නියෝජනය කරමින් ඉදිරිපත් වුණේ වත්මන් ජනාධිපතිතුමා. එතුමා උපන්නේ දේශපාලන පවුලක. ඒ පවුලේ සියලු දෙනාම පාහේ දේශපාලනය කළා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශපාලනය කළේ නැහැ. දේශපාලනකින් නොවේ. ඉවෙන්නෙකුට ඇයි ජනතාව අපේක්ෂා නොකළ තරමේ සාමාන්‍යයෙන් ඔවුන් පවා අපේක්ෂා නොකළ තරමේ ජයග්‍රහණයක් අත්කර දුන්නේ. ඒකට හේතුව අන් කිසිවක් නොවේයි. එතෙක් රට පාලනය කර පිරිසේ අසමත් බව ගැන ජනතාවගේ තිබුණු කෝපය අප්‍රසාදයේ පිළිකුල එතන ප්‍රදර්ශනය වුණා. ඊට පස්සේ 2020 අගෝස්තු 5 මහා මැතිවරණය. දැන් මේ අන්තර් කාල සීමාවේදී අන්තර් කාල සීමාව දසුන් 2019 නොවැම්බර් 16 ඡන්දෙ තිබුණේ 17 ප්‍රතිඵල නිවේදනය වුණා. 18 වෙනිදා ජනාධිපතිවරයා ධූරයේ දිවුරුම් දෙනවා. ඉන්පස්සේ 2020 අගෝස්තු 5 මහා මැතිවරණය. මේ අන්තර් කාල සීමාවේදී ඇතැම් අය කල්පනා කළා මහා මැතිවරණයෙන් ආණ්ඩුවට පරාජයක් අත් වෙයි කියලා. මට මතකයි පොදු ජන පෙරමුණේ නිර්මාතෘ පවා කිව්වා අපට ආසන 130ක් 35ක් වගේ සංඛ්‍යාව කියන්නේ මන්ත්‍රී දුර ලැබෙයි කියලා. නමුත් ඒ 149 බවට වර්ධනය වුණා. මේ සාක්ෂි මොනවද? මහා ඡන්ද විමසීමක් ලෝකෙ පිළිගන්නව සැලකීතු සතුටුදායක දර්ශකයක් ජනතාවගේ ඒ මොහොතේ අදහස හෝ පැහැදිලි කිරීම සඳහා. මම යෝජනා කරන්නේ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කරන හැම පුජ්‍යලයාම දේශපාලන ආර්ථිකයේ මැනවින් විශ්ලේෂණය කරලා තීරණයකට එනවා කියලා. නමුත් පොදුවේ ගත් කල මේ තමයි මතය. එතන මේ කරුණුවලින් තේරුණේ ඒ පිරිස අසම. ඒ අසමත් නිසා තමයි ඕ ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කළේ. ඊළඟට තව කරුණක් දසුන් දැන් 2015 ජනවාරි 8 ආණ්ඩු වෙනස ඉතාම ගැඹුරින් හැදෑරිය යුතු ප්‍රපංචයක් ලෙසයි මම දකින්නේ. මම ඒක තේරුම් කරන්නේ එක බාහිර බලවේග විසින් සැලසුම් කොට උපදෙස්ති අරමුදල් සම්පාදනය කොට ක්‍රියාත්මක වූ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක්. දසුන් ආරම්භක ප්‍රවේශයේදී මතුගල සමහර කරුණුවලටත් මම මෙතනදී උත්තරයක් දෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඇයි මේ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් එන්නේ? දසුන් මූලික කාරණය අද අපි තේරුම් ගත යුතුයි. මේ ලෝකයේ ගෝලීය දේශපාලන ආර්ථික මිලිටරි සමාජීය සංස්කෘතික හැඩරුව කොහොමද මොනවද එහි ලක්ෂණ නිර්මාණය වල තිබෙන්නේ කුමන සාධක වලින්ද? දසුන් අන්තර්ජාතික සබඳතා පිළිබඳ අධ්‍යයනවලදී මම මේ කියන හැඩරුවට භාවිත කරන වචනයක් තමයි ගෝලීය රටාව, ලෝක රටාව, ග්ලෝබල් ඕඩර් නැත්නම් වර්ල්ඩ් ඕඩර් එක. අප ජීවත් වෙන මේ ලෝකයේ පවතින ලෝක රටාවේ මූලික හැඩය තමයි අතලොස්සක් වූ ධනවත් සහ බලවත් රටවල් අතලොස්සයි විසින් මුළු ලෝකයම දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික සෑම පාර්ශ්වයකින්ම ඔවුන් තමයි පාලනය කරන්නේ. අපිට හිතෙනවා අපි නිදහස් ජාතීන් කියලා. නමුත් දසුන් සත්‍යය නම් අප කිසිම ජාතියකට අපට අභිමත ආර්ථික සමාජ මාදිලිය තෝරගන්න අර උඩින් ඉන්න පිරිස ඉඩ දෙන්නේ නැහැ. ඒක තමයි මේ කේන්ද්‍රීය රටවල් සමහර වෙලාවට පරිධියේ තියෙන රටවල් ආක්‍රමණයකට එහා ගියපු නොපෙනෙන විදිහට පාලනයක් කරනවා කියලා මුතුමා කියන්නේ. ඔව්. ඒ පාලනය පැහැදිලිවම පාලනය කරනවා. කවර හෝ රටකට තමන්ට අභිමත ආර්ථික දේශපාලන මාදිලිය තෝරගන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. ඇයි ඒ ඉඩ නොදෙන්නේ? ඔවුන්ගේ ස්වාභාවිකව තියෙන දුර්ජනකමක් නොවේ. ඒ බුදුනේ සිටින රටවල් සමූහය එතනට ඇවිත් තිබෙන්නේ, බුදුනට ඇවිත් තිබෙන්නේ. බුදුන කියනකොට අදහස් කරන්නේ අපි මෙහෙම සංඛ්‍යාවකින් කියමු දසුන්. ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වශයෙන් ගත විට ඒක පුජ්‍යල ආදායම ඇමරිකානු ඩොලර් 55,000.
अपे रटे एक पुज्जलादायम एक डोल हार दहाक मगे संख्यावा एक पुज्जलादायम सर्वसाधारण मिनुम दनुवक नोवे नमुत ए मापकया ए रटे जनता वगे जीवन वट इलंगट ए रटवले सिटिनवा सुपीरि धनपति पंत्या ए ए धनवत निदर्शनयक वशयेन एक्सत् जनपदे इन्न मेगा बिलियन प्रकोटिपति अतरी दुस दिन आदाय अमेरिका डोल ट्रिलियन आदाय वत्कम असेट्स अमेरिका डोल ट्रिलियन इकट वैडी दुस दिन इरटे निष्पादने करण आर्थिक निमेवे सीएट पनाकम आईतिवे जनगण सीएट इकट सिसु रट सिसु धनवत बटहीर यूरोपीय रटवल सह जपाने ऑस्ट्रेलिया सिंगापुर दक्षिण अमेरिका मे तमय मे केन्द्र निर्माण करण रटवल समूह ओंट इतंट इन्न पुलवांगुने इतन रदा सिटिन हकीवन्ने तब दुरटते पवत्वागन हकीवेन्ने सिसु रटवल संपत् तमंगे पत्तट हरवा गनीमें पमनमय इसे नतुव कल हकी क्रमयक ने රටකට සාමාන්‍ය ජීවන මට්ටමකත් කරගන්න පුළුවන්. නමුත් මේ සුපිරි ධනය සුපිරි බලය ගොඩනගා ගන්න පිළිවන් වෙන්නේ ඒ විදිහට. මේ පිළිබඳව මගේ දැනීම අපේ සමාජයේ තියෙන හරි අඩු අධ්‍යයනයක් හෝ අවධානයක්. දැන් අපේ රටවල උගත් කියලා අඳුන්වන පිරිස බුද්ධිමතුන් උගතුන් විද්වතුන් ආචාර්ය මහාචාර්යවරු මේ තියෙන ලෝක රටාව නිවැරදි ඒක දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ එහෙම නැත්නම් ස්වභාව ධර්මයේ පරිණාමයේ ප්‍රතිඵලයක් කියන අදහසින් තමයි කතා කරන්නේ නෑ මේක කෘත්‍රිම බලහත්කාරයෙන් ඇති කරන ලද ලෝක රටාවක් මේකට අපි සරල නිදර්ශනයක් ගනිමු මම මට කතා කරන්න ලැබෙන වේදිකාවලදී කියා තිබෙනවා නිදසුන් සිය ගණනක් හෝ දහස් ගණනක් අතරින් ඉංග්‍රීසීන් ඉන්දියාවට එන විට කෙනෙක් 1700 ගණන් ඉන්දියාවේ ආර්ථික උත්පාදනය ලෝක ආර්ථික නිමැවුමෙන් 23 ලෝකයේම අවුරුද්දකදී නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා ප්‍රමාණයට ආර්ථික නිමැවුම ඉකොනොමික් අවුට්පුට් 123 ඉංග්‍රීසීන් ඉන්දියාවෙන් යන විට 1947 දී इंडिया वे आर्थिक दायकत्वे लोकार्थिक निमेमट सीएट तुनाई ऐ मेक इबे ने वे हितामताम इंग्रीसी इंडिया वे आर्थिक विनाशकल अमेरिका एक्सत् जनपदे मेक्सिको वे सिट पहालट तेन सियलु मरहटवल संपत् खोल्लकाव निर्दय विधियट अदत्तय करमिन सिटिनो ए करन्न बेरी वेनवा नन ए रट तमंगे ग्रहणयट गन्नो कुमंत्री आंडू पेरलो एम संबाधक पनवन नेता आयुध सन्द्ध खंडा मल्ट उदवदील एरट कड़ा एक दास नमसी हत्या दशके मुल्काले चिली देशे ये लोक बलवतुंट अवनत नोवन आंडू कवि विनत आर्थिक मदलिय तोरगत जनाधिपति सल्वदोर अलंदे अटति कुमग्धकले एरट हकितर पीडावट पत्करा दसु आर्थिक संबाधक अति कर असल वसीटवल सिट सन्नद्ध कंडायाम वलि बलपैम इलकला ये अवस्थावे ओन कर प्रधान उपक्रम ये रटे आर्थिक मिरीकने यदा अमेरिका जनाधिपति वरयाव सिटी रिचर्ड निक्स ओह क्यूवा लेट द चिलियन इकोनॉमी स्क्रीम चिली आर्थिक अब कैगवन क्यूवा वेदना मिरीकवन मिरीकुआ अंतिम हमुदा कुमंत्रण किंग बीहकर कुमंत्रण किंग आंडु पेरलुआ जनाधिपति अलंदे घातने कला ऑगस्टो फिनोशे बलेटावा क्रूर पालने अग्न गया महासमर नायक मैं तुम मोहत के अवसर दे ना पिक मंडल विला पाल लेम मठ मठ मगे प्रवाद अवसंकर हकीतर मेकमणि बेन्न मे लोक रटावेदि ओनट अवश्य लोके सीलु रटवाल तमंगे अनसक अटते तमंगे कक्षे अटते आगा ये प्रयत्न यदि एतम रटवल्ट विशेष उनंदुवाक्यन कुमक निषाद समहर रटवाल सतुति बेन भूगोलीय वाणिज्य में सह उपाय मार्गिक बेदगत कम निषाद श्रीलंका एवेनी वेदगत्तमक सहित रट इराकेट पहर देन हेतु वेनुमा तेल
ලිබියාවට පාර දෙන්න හේතු වෙනවා තෙල්. නමුත් අපට තෙල් නැහැ. නමුත් අපට වෙනත් වැදගත්කමක් තියෙනවා. මේ තමයි මේ strategic importance භූගෝලීය පිහිටීමේ තියෙන උපාය මාර්ගික විතරණය වාණිජමය. මම මේ පැහැදිලි කරන්න අවස්ථා දෙකක් තුන නිදර්ශනය සඳහන් කරන්න. महिंद राजपक्ष जनाधिपतिमागे आंडु समय लंका नाविक हमदा संविधान कला मे नाविक हमदा शेस्त्री मे विशेष सामुद्रीय आरक्षा पीलिबंध कथिका वकूल एक वार्षिक वकी एक गोल डायलॉग दिदास दाहतर दी एक गोल डायलॉग संवादे प्रधान देशने करण प्रमिनी अमेरिका एक्सत् जनपदे इंदु शांतिकर कलापे नाविक हमदावे प्रधानिया अडमिराल हैरी हैरिस श्रीलंका वगैन कियनो श्रीलंका वेदनो रटक वेदगत करुण तुन निशा करुण तुन एक पीटीम दिख पीटीम तुन पीटीम अन्न श्रीलंका वेदगत ඔබට මතකද අර ඉන්දියාවේ සිටි ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලියු ග්‍රන්ථයක ඔහු ඉන්දියාව ශ්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ ශ්‍රී ලංකා is a permanent aircraft carrier in the Indian Ocean ඉන්දිය සාගරයේ තියෙන ස්ථාවර සදාතනික ගුවන් යාන ප්‍රහාරක මේ ගුවන් ප්‍රහාරක යානාගෙන යන නෞකාව. ඉතින් මෙන්න මේ නෞකාව අත් කරගන්න බලවත් රටවලට ඕන. අද මේ යුගයේදී ඒ වමනාවට අතිරේක වැදගත්කමක් ඇති වෙලා තියෙනවා. කුමක්ද ඒ අතිරේක වැදගත්කම? බලවතුන් සතු ආර්ථික ආධිපත්‍යයට අභියෝග කරන බලයක් නැගී යමින් තිබෙනවා, නැගී ඇවිත් තිබෙනවා ආසියාවේ ඒ චීනය. ඒ නිසා චීනය මෙල්ල කිරීමට නම් ඒ පළල් උපාය මාර්ගයේ සාර්ථක කර ගැනීම සඳහා මේ රටේ පය ගහගන්න ඕන. මේ අරුබුදයට අපි හැමදාම මුහුණ පා සිටියා. 1991 සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සේ එහි ස්වභාවයේ වෙනසක් ඇති වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට එන විට තිබුණු අභියෝගය තමයි අර ලෝකය පාලනය කරන බලවේග මේ රටේ තිබූ බෙදුම්වාදී ව්‍යාපාරයට ප්‍රයෝජනට ගන්නවා තමන්ගේ අරමුණ සපුරා ගැනීම සඳහා. ඊට එරෙහිව महिंद राजपक्ष जनाधिपति वरया किलिंग हिट गन्नो अन्न एनिसा तमाय एक हेतुवक अर 2005 मा कालीन संधान कल बलवतुन विसिन सलसुम कोट अरमुदल संपादने कोट क्रियात्मक वू रेजिम चेंज व्यापृतिय महिंद राजपक्ष जनाधिपतिमा दिगटम ओहु एतुमा एन्ने श्रीलंका निदहास पक्ष श्रीलंका निदहास पक्ष कवदत विदेश प्रतिपत्ति उन्नी नुबंदि पिलिवत ඒ තමයි අනුගමනය කරමින් හිටියේ නොබදී පිළිවෙතේ සන්දර්භයේ එමෙට වෙනස් තිබුණ වෙනස් වී තිබෙන සෝවියට් දේශයේ බිඳ වැටීම නිසා 2016 දී බලයට පත්වන වත්මන් ජනාධිපතිතුමා ඒ කලින් ආණ්ඩුව අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියම දිගුවක් තමයි මම දකින විදිහට ගෙන යමින් තිබෙන්නේ. නමුත් ඊට අලුත් අර්ථකථනයක් එකතු කර තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. ඒ තමයි නොබදී පිළිවෙත සමගම मध्यस्थ भावेमा जाति अमता कल कथा विधि तमंगे सौभाग्ये दक्म प्रतिपत्ति प्रकाशने दिदास नमे नवंबर दहाट रुअन्मलि सै दि दिवृंदी जाति अमता कल प्रकाशे दि कल प्रकाशे कले सिंहले नमुत यतुमा एकतन गदि तमंगे विदेश प्रतिपत्ति पिलिवत पहदिलि किरीमट इंग्रीसियन कियनो अपि मध्यस्थाय කවර හෝ රටකට යැති වෙන්නේ නැහැ අවනත වෙන්නේ නැහැ අපි අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්නවා ඒ අපේ ඒ අභිලාෂයට ගරු කරන්න කියලා. කොහොමද අපි දැක්ක කාරණයක් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාල සීමාව තුළ වැඩිපුර නැඹුරුවක් තිබුණයි කියන කාරණය සම්බන්ධයෙන් චීන කඳවුරට. හැබැයි දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩු කාල සීමාව තුළ ඇමරිකාවේ පොම්පි මහත්තයා පහුගිය දවස්වල ලංකාවට එනකොට එක පැත්තකින් चीन पोलो अड़ीहपला श्रीलंका वेम पिल बंद उंगी विवेचनेक श्रीलंका विदेश प्रतिपत्ति मत पदनाला अनेक रटवल गुदराव पत् नुवि निधास्कर कारण संबंधी ताम यम गुकारी तत्व्यक्ति नो अमेरिका चीने के ऐगहन अभी चीने यम तेनक अर विपक्ष नगर चोदना ताम को कारण संबंधी पुद समाज मत अगर नगेन पुलवा विदेश प्रतिपत्ति विनसाक्ला ताम
කලින් සඳහන් කළ විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය මේ යුගයට අවශ්‍ය විදිහට තවත් අර්ථකථනයක් සමග එය තමයි ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ කුමක්ද කිසිදු බල කණ්ඩායමකට පක්ෂපාත වෙන්නේ බැඳෙන්නේ ගැති වෙන්නේ නැහැ රටේ ආර්ථික සමාජ ක්‍රියාදාමයේදී ආර්ථික ස්වාධීනත්වය ආරක්ෂාව ස්වෛරී භාවය භෞමික අඛණ්ඩතාව කුමන විදියකින්වත් පාව දෙන්නේ කැප කරන්නේ නැහැ සෑම රටක් සමගම මිත්‍ර සම්බන්ධතා පවත්වනවා හැම රටක සමගම වෙළඳ සබඳතා පවත්වනවා අපට ඵලදායක ආයෝජන එනවා නම් හැම රටකින්ම ඒවා දිරිගන්වනවා ඒවට ආරාධනා කරනවා මේක තමයි ප්‍රතිපත්ති මට දසුන එක කරුණක් පැහැදිලි කරන්න ඇයි 2015 බලයට පත් වුණු ආණ්ඩුව විශේෂයෙන් LTTE පරාජය කිරීමෙන් පස්සේ චීනය සමග සම්බන්ධ වෙන්නේ ආර්ථික වාණිජ අවශ්‍යතා සඳහා LTTE සමග සටන අවසන් කිරීමෙන් පසුව ප්‍රධානම අභියෝගය වුණේ රට හමුවේ මේ රට තිබෙන තැනින් ඉහළට ඔසවා තැබීම ආර්ථික වශයෙන් මිනිසුන්ගේ ජීවන මට්ටම අතින් සමාජීය වශයෙන් ජීවිතේ ක්වොලිටි එක පැත්තෙන් මේ සඳහා ආර්ථිකයේ ප්‍රසාරණයක් ඇති කරන්න. ඒ ප්‍රසාරණය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරන්නට ඕනේ. දැන් මේ සඳහා ඌ ව්‍යාපෘතිවලට අපේ රටේම උත්පාදනය කරන ප්‍රාග්ධනයක් අපට තිබුණේ නැහැ. මේ රටේ ආදායම අඩු නිසා ඉතිරි කිරීම් අඩු නිසා ප්‍රාග්ධන සංචිතය අඩුයි. එබැවින් අපට සිද්ධ වෙනවා ලෝකයේ සිසු රටවලට ප්‍රාග්ධනය කොහෙද තියෙන්නේ ඒ තැන්වලට යොමු වෙන්න. මේ කාලය වන විට චීනය තමයි ලෝකයේ ප්‍රධානම ප්‍රාග්ධන සංචිතය සහිත අතිරික්ත සහිත රාජ්‍ය බවට පත් වෙලා තිබුණේ. සමහර විට ඒ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3කටත් වැඩි. අප විතරක් නෙමෙයි පාකිස්තානය, ඉන්දියාව, නේපාලය, එක්සත් රාජධානී ඒ කියන්නේ හිරු නොබසින අධිරාජ්‍ය බ්‍රිතාන්‍ය මේ හැමෝටම චීනයේ අතිරික්ත ප්‍රාග්ධනය අවශ්‍යමයි. ඒතර චීනයත් උත්සාහ කරන්නේ ආර්ථික බලයක් වශයෙන් ඊට සමගාමීව මිලිටරි බලයක් වශයෙන් මන්ද ආර්ථික ශක්තිය රැක ගැනීම සඳහා මේ මිලිටරි ශක්තිය අවශ්‍යයි. ඒක තමයි යථාර්ථය. මිලිටරි ශක්තිය තමන්ට නැත්නම් තමන්ට ආරක්ෂකයෙක් ඉන්නවා. ජපානය ගතහොත් ජපානය න්‍යෂ්ටික සහිත රටක් නොවේ. නමුත් ජපානයට න්‍යෂ්ටික අවිසහිත බලසම්පන්න රටක සෙවන ආධාරය තියෙනවා. චීනයේ අපේක්ෂාව ඒක. නමුත් චීනයේ ප්‍රතිපත්තියේදී රටවල්වල අභ්‍යන්තර ආණ්ඩු පෙරලන්න අන්තර්ජාතික වේදිකාවලදී ඒ රටවල් හිර කරන ප්‍රතිපත්තියක් පිළිවෙතක් චීනය අනුගමනය කළේ නැහැ. ප්‍රධානම සාධකය වන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාලන සමයේදී තුමා ආරම්භ කරපු අර යටිතල පහසුකම් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රාග්ධනය සපයන්න ඉදිරිපත් වුණේ ඒ හැකියාව තිබුණේ චීනයට. එසේ නැතුව චීනයේ දේශපාලන ව්‍යාපෘතියකට ශ්‍රී ලංකාව සම්බන්ධ වුණා කියන අදහස ඔප්පු කරන්න සාක්ෂි නැහැ. ඒ ප්‍රතිපත්තියේ තමයි වත්මන් ජනාධිපතිවරයාත් ස්ථිරසාර ලෙස පිහිටා තිබෙන්නේ මේ මොහොත දක්වා. මහා සමරනායක මහත්මනේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රට බාර ගන්නකොට එතුමගේ අපේක්ෂාවක් තිබුණා සැලකිය යුතු මට්ටමකින් විදේශ ආයෝජකයන් ලංකාවට ගෙන ගන්න. ඒ අර ඔබතුමා සඳහන් කරපු නොබැදි පිළිවෙත මත මධ්‍යස්ථව ගමන් කරමයි. හැබැයි ගෙවුණු වසරක කාල සීමාව තුළ සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි එතුමට රට බාරගෙන කොවිඩ් වසංගතයෙන් තොරව කටයුතු කරන්න පුළුවන් මාස දෙක වගේ කාලයක්. එතනින් පස්සේ කොවිඩ් වසංගතය ලෝකේ පුරා ව්‍යාප්ත වෙනකොට එතන බලපෑමක් සිද්ධ වෙනවා. නමුත් එතුමලාගේ දෙවෙනි විකල්පයක් යෝජනා වුණාද අර කියපු ආයෝජන රට තුළට ගේන්න. එතන තිබුණේ අසමත්කමද කියන කාරණේ සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් ඔබතුමාගේ අවශ්‍යයි. මට ඊට කලින් කෙටි විරාමයකට අවසර දෙන්න. අපි අලිත හත්වෙනි පැය සමගින් අද
අපේ ජේෂ්ඨ මාධ්‍යවේදියෙක් විදිහට හඳුනා ගන්න සහ ගෝලීය දේශපාලනය පිළිබඳව ගැඹුරු හැදෑරීමක් තියෙන මොහන් සමරනායක මැතිතුමන්ෙක් අපි හත් වෙනි පැය ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගෙවුණු වසරක කාල සීමාව තුළ විදේශ ප්‍රතිපත්තියේ එතුමා සමත්කමක් දක්වාද වෙනස් විදිහකට ජනාධිපතිවරයෙක් විදිහට කටයුතු කළාද විපක්ෂයේ කියන විදිහට අසමත්කමක් තිබුණාද කියන කාරණේ පිළිබඳව අපි ගැඹුරු සාකච්ඡා කරමින් ඉන්නේ. මම අර විරාමයට යන කලින් මොහන් සමරනායක මැතිතුමා මතු කළේ දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව නොබැඳි පිළිවෙතක් තුළ මධ්‍යස්ථව ලෝකයේත් එක්ක ගනුදෙනු කරනවා කියන තැන ඉඳන් තමයි ගමන පටන් ගත්තේ. හැබැයි ඒ තුල තිබුණා රටට ආයෝජන ගෙනීමේ දැඩි අවශ්‍යතාවයක්. එතුමා ඒ පිළිබඳව යාල බල වරින් වර සඳහන් කළා. ගෙවුණු වසර කාල සීමාව තුළ ඒ සමත්කම දක්වලා තියෙනවද? හැකියාවක් ලැබිලා තියෙනවද අරමුණට යන්න? දැන් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මට එකතු කිරීමක් කරන්න අවශ්‍යයි මා කලින් සඳහන් කළ කාරණයකට. මට අමතක වුණොත් මට නැවත සීපත් කරන්න. දැන් මා කලින් කියා සිටියේ 2015 ජනවාරි 8 කියන්නේ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේදී ජනතාවගේ ඡන්දය ගන්න ඕනනේ මේක. ප්‍රජාතන්ත්‍ර ලිබියාවේ වගේ ඉරාකයේ වගේ මිලිටරි බලයෙන් නෙවෙයි නම් රෙජීම් චේන්ජ් එක කරන්නේ ඡන්දය අවශ්‍ය. මැතිවරණෙදී ජනතාවගේ කැමැත්ත අවශ්‍ය. ජනතාවගේ කැමැත්ත ගන්න ඔවුන් පොළඹවන්න ඕන. ඔබ මම මේ රටේ ඉපදුණු කෙනෙක් වශයෙන් මැතිවරණ ගණනාවක් දැක තිබෙනවා මගේ වයස අනුව. ඒ සෑම මැතිවරණයකම අතීතයේදී මොනවද තේමා පහට වුණේ? ප්‍රධානම දේ තමයි ජීවන බේදම. බඩු මිල, ඔය දූෂණය, හොරකම වගේ දේවල් ඊට ද්විතිකයි සමහර විට සඳහන් නොවුණු තරම්. 2015 දී බඩු මිල ගැන උන් කතා කළේ නැහැ. කතා කරන්න පරිසරයක් තිබුණේ නැහැ සාපේක්ෂ වශයෙන්. නිසා අලුත් තේමාවක් හදලා ගත්තා. කුමක්ද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දුෂ්ට. නැත්නම් හැමදෙනෙම හොරෙක්. මේක සමාජගත කරා. දසුන් ඒ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කිරීම සමග. මේකට සාක්ෂි තියෙනවා. ඉදිරි කාලයේදී මේ කරුණ ගැන උනන්දුවක් දක්වන කෙනෙක් මං හිතන්නේ අධ්‍යයනය කළ යුතු සාධකයක්. කෙමෙන් කෙමෙන් තමයි ඒක මෝදුනේ. මේක තමයි සමාජගත කළේ. දැන් ඒ ඔවුන් පුළුවන් වුණ 2015 දිනන්න. නමුත් ප්‍රශ්නය දසුන් මහින්ද ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හොරු කිව්වෙත් ඊටත් වඩා බරපතල හොර වාර්තාවක් තිබුණු පිරිසක් එකතු වෙලා. ඒ අය බලයට පැමිණිලා මොකද කරේ? බලයට පැමිණිලා දවස් 50ක් ගත වුණේ නැහැ. ආණ්ඩුව එන්නේ 2015 ජනවාරි 8 2015 පෙබරවාරි 27. මේ රටේ ඉතිහාසයේ විශාලතම දූෂණයක් කරනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ තේමාව පිටපස තිබුණේ ව්‍යාජ අරමුණක්. ඔබතුමා පැහැදිලි කරන්න. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජයග්‍රහණය කරාට පස්සේ විපක්ෂයේ විසින් දූෂිත ආණ්ඩුවක් කියන සංකල්පය සමාජගත කරනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට 2015 ජනාධිපතිවරයා පරාජයට පත් වෙනවා. දැන් මේ අසමත්කම කියන එකත් මේ කැම්පේන් එකක් කියලා ඔබතුමා කියන්නේ. ඒක අසමත්ක කැම්පේන් එකක් කියලා ඔබතුමාලා කියනා වගේම මම අනිත් පැත්තෙන් ප්‍රශ්න කරන්නේ මොහන් සමරනායක මහත්මයා සමත්කමක් මත පදනම් වෙලා තියෙන මොකක්ද තියෙන සමත් ඔබම එතනට එන්න. දැන් එසේ බලේ අහිමි වූ පිරිසට නැවත වරක් ගිලිහුණු බලය ලබා ගැනීමේ ව්‍යාපෘතිය ව්‍යාපාරය අධ්‍යයත් කළ තියෙනවා. මේ අසමත් කියන සටන් පාඨයේ සමාජගත කරන පිරිසට විශාල වශයෙන් මුදල් ලැබෙනවා. අපේ රටේ දේශපාලනයේ බරපතල පරිහානියක් මම දකින දේශපාලන සංස්කෘතියේ. ඒක සියලු පක්ෂවලට අඩු වැඩි වශයෙන් අදාළයි. ඉතාම පහත් පෙළේ ව්‍යාපෘති වලින් බලය ඩැහැගැනීමේ ප්‍රයත්නයක් තියෙනවා. මේ කාලෙදී මේ සමාජ මාධ්‍ය වේදිකාවක් කරගෙන දේශපාලන පක්ෂ නායකයෝ අපකීර්තියට පත් කිරීම සැලසුම් සහගතව සිද්ධ වෙනවා. දසුන් අප හිතමු රජයේ ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවෘත්තිය පළ වෙලා පැය දෙකක් ඇතුළත ඉතාම බරපතල ප්‍රහාරයක් එනවා සමාජ මාධ්‍ය. ඔබ හිතනවද මේ රටේ සාමාන්‍ය මිනිස්සු බලන් ඉන්නවා කියලා මේ එහෙම වත පළ වුණාම පහර දීම සඳහා කම්පියුටරේ හෝ ස්මාර්ට්ෆෝන් එක අතේ තියාගෙන නැහැ. කුලී මඩ හමුදා නඩත්තු කරනවා දේශපාලකයෝ විසින්. ඒ දේශපාලකයෝ සමාජයේ ඉදිරියේ පෙනී සිටින්නේ සාන්තුවරයෝ, උපාසකයෝ, රහතන් වහන්සේලා, මහා බුද්ධිමතුන් විදිහට. නමුත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ අර කුලී මඩ
හමුදා නඩත්තු කරමින් පහර දීමේ පියාපතේ ඒක තමයි මේ සිදුවීමෙන් ඉන්නේ දැන් මම එන්නම් ඔබේ ප්‍රශ්නට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නා විට තිබුණු තත්ත්වය අපි කතා කරමු රටේ ආර්ථිකය වැටිලා තිබුණේ 2015 දී පමණ 2014 දී මේ රටේ ඒ ආර්ථික වර්ධන අනුපාතය දල වශයෙන් 6% ක විතර සංඛ්‍යාවක තිබුණා මහා බැංකු සංඛ්‍යාලේඛන අනුව 2019 අවුරුද්දේ දෙවනිකාර්තව වෙන විට IMF වාර්තා අනුව ලංකාවේ ආර්ථික වර්ධනය 2.3 වගේ සංඛ්‍යාවකට පහත වැටිලා තිබුණා ආර්ථිකය වැටිලා තිබුණේ ජාතික ආරක්ෂාව බිඳුවට ගියා පාස්කීරිදා ප්‍රහාරය ඉන්පසු සංචාරක ව්‍යාපාරය කඩාවැටුණා එවැනි ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිතුමා රටක් බාරගත්ත පාලනය කිරීම සඳහා ඒසේ බාරගෙන මාස 9ක් යනකම්ම තිබුණේ සුළුතර ආණ්ඩුවක් පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ අද ඉන්න විපක්ෂයට ඒ විපක්ෂයේ ආණ්ඩුවට අයවැය යෝජනාවක් හෝ සම්මත කරගන්න අවස්ථාව දුන්නේ නැහැ සුළුතර ආණ්ඩුවක් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් 18 සිට 2020 අගෝස්තු 5 දක්වා ගමන් කළේ මාස 9ක්. ඒ මාස 9 ඇතුළත බලයට පැමිණි වහාම ජනාධිපතිවරයා තමන් දුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා එකින් එක පටන් ගත්තා. අපි බොහොම කරුණු තියෙනවා. එකක් දෙකක් සඳහන් කරමු දසුන්. අවුරුදු 5කටත් වැඩි කාලයක් තිස්සේ රැකියා පෝලිමට එක් වී සිටි උපාධිධාරීන් 60,000කට ජීවත් වීමේ මගක් සලසා දීම වැරද්දක්ද ඒක අසමත්කමක්ද හිතන්න 60,000ක් කියන්නේ තරුණ වියේ සිටින අයනේ ඇතැම් ඇතැම් අය හිටිය තරුණ වියත් ඉක්මවලා අගට ආපු පිරිස එතකොට මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද විවාහයක් කරගන්න අයිතියක් නැද්ද දරුවෝ හදන්න අයිතියක් නැද්ද තමන්ගේ දෙමව්පියන්ට සලකන්න අයිතියක් නැද්ද ඉතින් ඒ අයට අද ආදායමක් උදා වෙලා තියෙනවා ඒ නිසා සමාජයේ වර්ධනයක් ඇති වෙනවා ඉන්පස්සේ එතුමා පටන් ගත්ත ව්‍යාපෘතිය මම මගේ දැනීම හැටියට ඒ ඊටාම ඉස්තර විශිෂ්ට ගණයේ අදහසක් සමාජ ස්තරයේ සමාජ ඉනිමගේ පල්ලෙහාම පඩියේ ඉන්න පිරිස කියන්නේ දුප්පතුන්ගේ දුප්පතුන් කියලා හඳුන්වන පවුල් අතරින් පවුල් තෝරගෙන ඒ පවුල් වලින් එක්කෙනෙකුට රැකියාවක් දෙනවා රැකියා ලක්ෂය දැනට 35,000ක් තිබෙනවා දසුන් කවුද මේ ඉතාම දිලිඳු මිනිස්සු ඔවුන්ට අධ්‍යාපනයක් නැහැ ඔවුන්ට ඉන්න හරි නිවසක් නැහැ වෙන පහසුකම් නැහැ ඔවුන්ට ස්කිල් එකක් නිපුණතාවක් නැහැ ඔවුන්ට ස්මාර්ට්ෆෝන් වලින් මේ මඩ පෝස්ට් හදන්න පුළුවන් කමක් නැහැ මේ පිරිස පහසුවෙන්ම ගොදුරු වෙනවා අපචාර වලට අපයෝජන වලට අපරාධ වලට ඉතින් එවැනි පිරිසකට රැකියා සම්පාදනය කිරීම නිසාම ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් වෙනවා විතරක් නෙමෙයි සමාජීය වශයෙන් සමාජයේ යහපත් පරිවර්තනයකටත් හේතු වෙනවා මේ විදිහේ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරමින් ඉදිරියට යන විට අපි කාටවත් පාලනය කරන්න බැරි විදිහට 2019 දෙසැම්බර් මාසේ නැත්නම් නොවැම්බර් අග එනවා මේ නව කොරෝනා වෛරසය ඒ ලෝකේ රටවල් සහ භූමි ප්‍රදේශ 215කට පැතිර යනවා ලෝකේ ඉතාම බලසම්පන්න සහ ධනවත් රාජ්‍යන්ට පවා එය පාලනය කරගන්න බැරි වෙනවා අද මේ මොහොත වෙනතුරු ඊට පස්සේ ජනාධිපතිවරයාට සිද්ධ වුණා මේ මුළු කාලය තුළම ශ්‍රී ලංකාවෙන් පළමුවෙනි ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා හමු වෙන්නේ දසුන් 2020 මාර්තු මාසේ 11. ඉතින් එදා සිට අද දක්වා එතුමාට සිද්ධ වුණා මේ අර්බුදයේ සමග සටන් කරන්න අරගල කරන්න. ඒ මැද තමයි මේ රට මෙහෙම ගමන් කරමින් සිටින්නේ. ඒ කාලය තුල පීඩාවටපත් වෙච්ච විශාල පිරිසකට පවුල් 69 ලක්ෂයකට පමණ දැමන්ත මුදලක් සහනාධාර වශයෙන් දුන්න මේවා කිසිවක් පරිපූර්ණ නැහැ. ඒවැ අත්වැරදි අඩුපාඩු අත්තරීම් තිබුණා. ඒක නිසකවම ඒ බහර ගත යුතුයි පිළිගත යුතුයි. මන්ද එවැන්නකට මුහුණ දීම සඳහා සදා නිම කළ යාන්ත්‍රණයක් අපේ රටේ තිබුණේ නැහැ. අපේ රටේ විතර නෙවෙයි ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණෙත් නැහැ. එහෙම තිබියදී තමයි පළමුණු රැල්ල සාර්ථක විදියට පාලනය කරන්න සමත් වුණා. ඉන්පසු නැවත වරක් දෙවැනි වරට ලෝකයේ මේ කොරෝනා වෛරසය පැතිර යන මේ රටේ පමණක් නොවේ දසුන් ඒක ඇමරිකාවේ එක්සත් රාජධානියේ ප්‍රංශයේ ඉතාලියේ පැතිර යමින් තිබෙනවා. අසල්වැසි ඉන්දියාවේ
දැනට තිබෙන සමීක්ෂණ පරිශන වාර්තා අනුව මේ මේ පැතිරයමින් තිබෙන කොරෝනා වෛරසය පළමු වෙන්නට වෙනස් ප්‍රභේදයක්. නමුත් මම ඒ ගැන කතා කරන්නේ නැහැ. දසුන් මම වෛද්‍ය විද්‍යාඥයෙක් වෛරස විශේෂඥයෙක් නොවන නිසා. නමුත් ඒක තමයි සාමාන්‍යයෙන් අපිට කියවන්න ලැබෙන තිබෙන අදහස. එය ඇත්තම මේ වෛරස මේ වසංගතයේ පිළිබඳව අවසාන නිගමනවලට අද ලෝකයේ ඉතාම ඉහළ තාක්ෂණයක් විද්‍යාත්මක දැනුමක් තියෙන රටවල් පවා පැමිණ නැහැ. පළමු රෝගියා වුහාන් නගරයෙන් මතු විට චීනයට පවා දවස් 10ක් විතර යනතුරු මේ මොකද්ද කියලා නිශ්චිත අදහසක් ඇති කර ගන්න හැකි වුණේ නැහැ. එවැනි පරිසරයක තමයි අපි අපේ රට මේ විදිහට පවත්වාගෙන යමින් තිබෙන්නේ. මම දකින්නේ ඒකම සමත්කමක් ඒකම ජයග්‍රහණයක්. මම ආයෙ එනවා අර ප්‍රශ්නේ මුලට. ගෝතාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කියනකොට ආයෝජන සම්බන්ධයෙන් මොකද වුනේ? දැන් මං හිතන්නේ මම පැහැදිලි කරපු පසුබිම ප්‍රමාණවත් ඉසේ ආයෝජන ගලා එන විදිහේ මේ පරිසරයක් රටේ නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණේ නැහැ මේ තිබුණු ප්‍රශ්න නිසා. එකක් අස්ථාවර සුළුතර ආණ්ඩුව 2020 අගෝස්තු වෙනකම්. දෙවැනි කාරණය 2020 මාර්තු නෙමෙයි ඇත්තම ජනවාරි වල තමයි අර වුහාන් නගරයේ සිරවී සිටි ලාංකික ළමයි 33 දෙනා ගෙන්න ගන්න. එතකොට න්‍යාය පත්‍රයේ උඩට එන්නේ ආයෝජන නොවේ දසුන්. න්‍යාය පත්‍රයේ උඩට එන්නේ කොරෝනා ව්‍යසනයෙන් ජාතිය ජනතාව මුදා ගැනීමේ අරගලය. ඒ අරගලයේ මැද තමයි මේ රටේ ආර්ථිකය පවත්වාගෙන යමින් වැටෙන්නට නොදී ආරක්ෂා කරන්න සිද්ධ වුණේ. අප සාමාන්‍ය එළිය සමාජය දකින්නේ සෝෂල් මීඩියා වලට මේ සටහන් හදන අය දකින්නේ අපේ රටේ ආර්ථිකයේ මේ කෘෂිකාර්මික ශිස්ත්‍රයේ පිබිදීමක් තියෙනවා. ගොවීන්ගේ ආදායම වැඩි වෙමින් තිබෙනවා. ආර්ථික ඒ ගාමීය අංශයේ ශක්තියක් වර්ධනය වෙමින් තිබෙනවා. මේක තමයි රටක දියුණුවේ අත්‍යවශ්‍යම. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය යම් තැනකදී විදේශ ආයෝජන මත පදනම් වෙලා ගොඩනගන්න තිබුණු තැනක් තිබුණා නම් ඒක විකල්ප වශයෙන් ඔබතුමාලා කියන දේශීය ආර්ථිකයෙන් උත්පාදනය කරගන්න සූදානම්ක් කියන කාරණය විකල්ප නෙවෙයි සමාන්තරව එක පැත්තකින් ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකය ආහාර සුරක්ෂිතතාව මත පදනම් වූ ජාතික ආර්ථිකය ආහාර සුරක්ෂිතතාව කියනකොට කෘෂිකර්මය තමයි එහි කේන්ද්‍රය නාභිය වන්නේ එවැනි ආර්ථිකයක් ගොඩනගමින් ගොඩනගෙන අතර යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රැකියා උත්පාදනය සඳහා නූතන තාක්ෂණයට අනුගත වීම සඳහා විදේශ ආයෝජන වලට ආරාධනා කරනවා මේ පසුගිය කාලය තුල ආවා ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල නියෝජිත වූ ජනාධිපතිවරයා හමු වෙන ඇමරිකා එක්සත් ජනපදයේ චීනය රුසියාව දකුණු කොරියාව මේ ආදී වශයෙන් ඒ සෑම රටකම නියෝජිතයන් හමු වී ජනාධිපතිවරයා කීවේ අපිට ණය එපා අපට ආයෝජනය කරන්න මෙහි ආයෝජනයට සුදුසු ඉඩ ප්‍රස්ථා තිබෙනවා. ඉතින් ඒක එවන්නකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමේ ප්‍රයත්නය තියෙනවා සැලසුම් තිබෙනවා. නමුත් ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය තවම මේ රටේ නැහැ මේ ඇතිවුණු බරපතල ව්‍යසනය නිසා. දැන් ඉතින් අසත්‍ය නම් මේ අපි කතා කරන මොහොතෙත් ඇතැම් ප්‍රදේශ මේ රටේ වහලා දාලා තියෙන්නේ. ඉතින් ගෝලීය පරිමාණ ව්‍යසනයකට අප ගොදුරු වෙලා තිබෙනවා. අප විතරක් නෙමෙයි සෙසු රටවල්. ඒතකොට මෙහි ප්‍රමුඛතාව එන්නේ එතනට. ඒ ප්‍රමුඛතාව මත ක්‍රියා කරන අතරම ආර්ථිකයේ වශයෙන් ශක්තිමත් කිරීම සඳහා කර හැකි දේවල් සැලසුම් කරමින් සහ ක්‍රියාත්මක කරමින් සිටින්නේ. සමහර වෙලාවට කොරෝනා වසංගතය ව්‍යාප්ත වෙනකොට සමහර රටවල අර පාලනය කළ නොහැකි කඳුළුත් සමහර ලාට පාලනය කළ නොහැකි වුණු ජනාධිපතිවරුන්ගෙන් වැටුණා අපි දැක්ක. හැබැයි අපේ රටට එහෙම අවාසනාවන්ත තැනක් අත්ුනේ නැහැ. තාමත් පාලනය කරගෙන ඉන්නේ කියන කාරණය සම්බන්ධයෙන් අවධාරණය වෙනවා. කොහොම නමුත් පොදුවේ මහජනතාව විදිහට කොරෝනා වසංගත ව්‍යාප්තිය එන්න කලින් ජනාධිපතිවරයා රට හමුවේ තබපු යෝජනා නැත්නම් රට හමුවේ තබපු විශ්වාසය ඒ විදිහටම තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් තනික් පැත්තෙන් ප්‍රශ්නයක් තියෙනවා. මොහන් සමරනායක මැතිතුමනි, ගෝලීය වශයෙන් ගත්තහම චීන කඳවුර, අනෙක් පැත්තෙන් ඇමරිකාව ප්‍රමුඛ කඳවුර, අපේ රටේ හෙට දවස වෙනුවෙන් විදේශ ප්‍රතිපත්තිය කොතනද කේන්ද්‍රගත කරලා තියෙන කියන කාරණය සම්බන්ධයෙන්
විවේචනයක් තියෙනවා. දැන් ට්‍රම්ප් ජනාධිපතිවරයායිදී ඊතරම් බලපෑමක් නොවුනා කියන තැනට අපි දැක්ක ජෝ බයිඩන් ජනාධිපතිවරයා බවට පත් වෙනකොට සමාජයේ යම් යම් ਵਿਚාර ඇති වෙනවා. ට්‍රම්ප් හිටියනම් හොඳයි අපිට අනවශ්‍ය බලපෑම් කළේ නැහැ. විශේෂයෙන්ම මානව හිමිකම් සම්බන්ධයෙන් කවුන්සිල් වල ඊතරම් කතාබහට ලක්ුණේ නැහැ. නමුත් ජෝ බයිඩන් ආවට පස්සේ මේ තත්ත්වය වෙනස් වෙයි කියන කතිකාවතක් ඇති වෙලා තියෙනවා. ඇත්තටම රටට මේ වෙනකන් ආපු ගමන් මගේ වෙනසක් ඉස්සරහට කරගන්න සිද්ධ වෙයිද ජනාධිපතිවරයාට විදේශ ප්‍රතිපත්තිය තුල? වත්මන් ජනාධිපතිතුමාගේ විදේශ ප්‍රතිපත්තිය අපි දැන් කීපවරක්ම සඳහන් කළ පරිදි ඒ බලවතුන් අතර තරගයේ හවුල්කරුවෙක් වෙන්නේ නැතිව ඒ අරගලයේදී මධ්‍යස්ථ ස්ථාවරයක පිහිටා සිටිමින් නොබැඳී පිළිවෙත මත පිහිටා සිටිමින් සියලු රටවල් සමග ආර්ථික සමාජීය වශයෙන් අපට ප්‍රතිලාභ ගෙන දෙන සබඳතා පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම තමයි වත්මන් රජයේ ජනාධිපතිතුමාගේ මුඛ්‍ය පරමාර්ථය වී තිබෙන්නේ. දැන් මෙහිදී රටවල් වලින් එන බලපෑම නතර කරන්න බෑ. රටවල් උත්සාහ කරනවා. අප රටක පාලනය සිටින පිරිසේ ප්‍රයත්නය විත්තේ ඒ බලපෑම් හමුවේ නොසැලී මැදින් සිටීම. මේ දක්වා එසේ සිටින්නට සමත් වී තිබෙනවා. දැන් මෑතකදීම ශ්‍රී ලංකාවට පැමිණි බලවතා තමයි අර ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝජිතයා, ඔහුගේ රාජලේකම්වරයා. ඇමරිකාවේ රාජලේකම්වරයා කියන්නේ එහි පාලන තන්ත්‍රයේ තුන්වෙනි තැනේ ප්‍රබල චරිතයක්. ඔහු හමුවේ ජනාධිපතිවරයා ඉතාම පැහැදිලි ස්වරයෙන් කිව්වා අපේ විදේශ සබඳතා පදනම් වෙන්නේ මධ්‍යස්ථ භාවය පිළිබඳ මූල ධර්මයේ මත. අපි ඒ විදේශ සබඳතා ගොඩනගා ගැනීමේදී සලකන කරුණු කීපයක් තිබෙනවා. ඒ තමයි ඓතිහාසික සම්බන්ධතා, සංස්කෘතික සම්බන්ධතා, ආර්ථික සමාජීය ප්‍රතිලාභ. ඒ එක්කම කිසිදු ආකාරයකින් ස්වාධීනත්වය, ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාව අපේට තියන්නේ නැහැ. සමරණයි මතුවන මට මොහොතකට අවසර දෙන්න අපි ඉක්මනට වෙලා බලමු. ජෝ බයිඩන් පාලනේ ශ්‍රී ලංකාව කියන රට විශේෂයේ කොහොම බලපෑමක් එල්ල කරයිද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න. ඔව් අර තව වාක්‍යයක් එකතු කරන්න දෙන්න. අපේ වගේ රටවලට ලෝකෙන් එල්ලවෙන බලපෑම් නතර කරන්න බෑ. අපට කරන්න පුළුවන් වෙන්නේ බලපෑම් හමුවේ නොසලී සිටීම. දැන් අතීතයේදී ඇතැම් ආණ්ඩු එසේ කරන්න සමත් වී තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට LTTE පරාජය කිරීමේ සටන ජයග්‍රහණය කරන්න බෑ ඒ බලපෑම් වලට අවනත වුණා නම්. ඒ බලපෑම් එනක නතර කරන්න බෑ. ඔබට හුළඟ හමන එක නතර කරන්න බෑ. හමන සුළං හමුවේ නොවැටී සිටීම තමයි ඔබට හෝ මට කරන්න පිළිමද? වත්මන් ජනාධිපතිවරයා පිහිටා සිටින්නේ එවැනි ස්ථාවරයක අප දකින විදිහට. දැන් ඔය ජනාධිපතිවරයා අසමත් කියන කණ්ඩායම අර ඔවුන් තමයි ඔවුන් 2019 ඔක්තෝබර් 30 වෙනිදා MCC ගිවිසුම කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. අද එළියට ඇවිල්ලා ආණ්ඩුව අසමත් කියන විපක්ෂ නායකයා ඒ කැබිනට් මණ්ඩලයේ හිටියා. අනිත් ඇමතිවරු හිටියා. යහපාලනට උදව් කරපු සගයෝ හිටියා. එදා ඒ පැත් ඒ පිළේ. ඒ අය තමයි දැන් ඇවිල්ලා මේ ආණ්ඩුව අසමත්. නමුත් මේ රජය MCC ගිවිසුමේ බලපෑම ඉතාම ප්‍රබලයි. මොකද මේ තමයි ලෝකේ බලවතුන් අපේ රටවලට එහෙම බලපෑම් කිරීම නතර කරන්න බෑ. අපට කරන්න පුළුවන් මා කලින් කිව් විදිහට ඒවාට අවනත නොවී ගැති නොවී නොවැටී සිටීම. නොවැටී සිටීමට අවශ්‍ය සාධක රාශියක් තිබෙනවා. එකක් මූලධර්මයක ප්‍රතිපත්තිය, අනිත් පැත්තෙන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ගැනීම. දැන් මේ බලපෑම් හම් වල ප්‍රභාවය කොයිතරම්ද දසුන් ජනවාරි මාසයේදී මට මතක විදිහට හෝ පෙබරවාරි දවස් දෙකක් ඇතුළත එනවා ලෝකයේ සුපිරි බලවතුන් සුපර් පවර්ස් ලගේ නියෝජිතයෝ. අමරිකාවෙන් එනම් චීනෙන් රුසියාවෙන් දකුණු කොරියාවෙන් ජපානයේ සුපිරි බලවතුන් 5 දෙනෙක්ගේ නියෝජිතයෝ මේ රටට එනවා. ඒ සියලු දෙනා හමුවේ ජනාධිපතිවරයා මේ ස්ථාවරය තමයි පැහැදිලි කරේ. අපි අපට ආයෝජන දෙන්න අපට ණය අවශ්‍ය නැහැ. අපි ආර්ථික ස්වාධීනත්වය, ජාතික ස්වාධීනත්වය රකිමින් තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය ගෙන යන්නේ කියන්නේ. දැන් මේ දක්වා ඒ නොසැලී සිටින්නට මේක බැලන්ස් කරන්න තුන්වැනි ලෝකයේ කුඩා රටක් ගමන
මං සමාන කරන්න කැමති ඡණ්ඩ මුහුදක ගමන් කරන කුඩා ඔරුවක් නොයටි නොපෙරලෙන්නේ නැතුව පවත්වා ගැනීම වැනි අතිශය දුෂ්කර කාර්යයක්. මොහොන් සබරනායක මහත්මයා කියන්නේ ඒ තුල ජනාධිපතිවරයා ගෙවුණු වසරේදී සමත්කමක් දක්වලා තියෙනවා කියලා. අපිට කෙටි විරාමයකට අවසර දෙන්න. විරාමෙන් පස්සේ යලි මොන ගේමු. අපියලිත හත්තරපෑත් සමගින් අද ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වගේම ගෝලීය දේශපාලන පිළිබඳ ගැඹුරු හැදෑරීමක් තේම මහා සමරනායක මැතිතුමන්ට අපි අද හත්තරපෑට ආරාධනා කළේ ජනාධිපතිතුමාගේ වසරක කාල සීමාව තුළ එතුමාගේ සමත්කමක් තියනවද අසමත්කමක් තියනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපි මැදහත් තැනක ඉඳන් මේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්නේ මොහන් සමරනායක මැතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න යන ගමනේදී සේවා ආර්ථිකයක් මත පදනම් වෙලා ආ ඉදිරියට ආපු ගමනේ එතුමත් උත්සාහ කළා ඒ මත යම් ශක්තියක් රටට එකතු කරගන්න විදේශ රැකියා සංචාර කර්මාන්තේ ප්‍රමුඛ කරගන්නමින් නමුත් ගෙවුණු වසරක කාල සීමාව තුළ පවතින තත්ත්වයක් එක්ක එහි යම් අඩුපාඩුවක් තියෙනවා ගැටලුවක් තියෙනවා සංචාරකයන් ගෙන්වා ගැනීම සහ විදේශ ශ්‍රමිකයන් ඒ රටවල තුළ නවත්වාගැනීමෙන් ඒ රැකියා අහිමිවීම වළක්වා ගැනීම දැන් රටේ හෙට දවස වෙනුවෙන් සංචාර කර්මාන්ත ශක්තිමත් කරගන්නත් ඕන විදේශ ශ්‍රමිකයන් ටික යලි ඒ රටවලට යවලවල ඒ ශ්‍රම ශක්තියේ තියෙන දායකත්වය රටේ ආර්ථිකයට යොදා ගන්නත් පුළුවන් ඕනේ හැකියාවක් තියෙද ඉදිරියේදී මේ අභියෝගය ජය ගන්න ජය ගැනීමේ අදිෂ්ඨානය තිබෙනවා සැලසුම් තිබෙනවා ඉතාම පැහැදිලි ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහයක් තියෙනවද ජාත්‍යන්තර ප්‍රජාවේ ආයෝජන පාර්ශවයෙන් ලැබෙන සහාය දැක ගන්න පුළුවන් වෙන්නේ මා කලින් කී පරිදි මේ ව්‍යසනකාරී තත්ත්වේ නතර වීම. දසුන් මේ අපි ජීවත් වෙන මොහොතේ 2020 මාර්තු මාසයට වගේ ජනවාරියට කලින් තිබුණු ආකාරයේ අන්තර්ජාතික ගුවන් ගමන් සිද්ධ වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ගමන් බිමන් රටවල් අතර වෙලඳාම ඒ ආකාරයට සිදු නොවන පරිසරයක සංචාරකයෝ ගෙන්වා ගැනීම විදේශ ආයෝජන ඇද ගැනීම අප හිතනවාට වඩා අපහසු දුෂ්කර කාර්යයක්. මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කරුණක් වනවා අපට උරුම වුණු ආර්ථිකයේ කුමක්ද ඉංග්‍රීසීන් මේ රටෙන් ඉවත්ව යාමෙන් පසු අපට උරුම වුණේ ඉංග්‍රීසීන් විසින් ඔවුන්ගේ අවශ්‍යතාව සඳහා නිර්මාණය කරන ලද ආර්ථික ක්‍රමයක් හා ඊට අනුගත වෙච්ච සමාජ ක්‍රමයක් සංස්කෘතිය. එය වෙනස් කිරීමේ අභියෝගය තමයි නිදහසින් පස්සේ අපට තිබුණේ. එහි ප්‍රධානම කාරණයක් විය යුතුව තිබුණේ රටේ ඕනෑම රටක තිබෙනවානේ යම් සම්පත් ප්‍රමාණයක් සම්පත් විභවතාව ඒ සම්පත් විභවතාව අඳුනාගෙන එයින් උපරිම ප්‍රයෝජනට ගන්නා ක්‍රමයකටයි අප යා යුතුව තිබුණේ ලෝකයෙන් මුළුමනින් හුදකලා වෙන්නේ නැතුව ලෝකයේ සමගත් අන්‍යෝන්‍ය වශයෙන් ලාභදායක ප්‍රතිඵල ගෙන දෙන සබඳතා පවත්වා ගනිමින් නමුත් එය එසේ උනේ නැහැ වරින් වර බලවත් රටවල අභිමතය අනුව සැකසූ ආර්ථික මාදිලි අපේ රට මත පටවනු ලැබුවා 1977 දී එක්සත් ජාතික පක්ෂයේ බලයට පත්වන විට මේ රටේ ජාතික ආර්ථිකයක අතිවහරමක් තිබුණා නිෂ්පාදන ආයතන සේවා ආයතන රාශියක් රජය යටතේ තිබුණා මම යෝජනා කරන්නේ රජය මේ කළ යුතුයි කියලා නමුත් ඒ වකවානුවේදී තෝරගත්ත උපාය මාර්ගයේ උනේ ඒ 77 දී බලයට පත්වුණු ආණ්ඩුව ඒ සියල්ල විනාශ කළා සියල්ල විනාශ කළා ඒ කියන්නේ තමන් පය ගසා සිටින වේදිකාව අපම බිඳ දානවා එහෙම බිඳ දමු රටක තමයි මේ ආර්ථිකය ගොඩනගන්නට සිද්ධ වී තිබෙන්නේ අනිත් තව කරුණක් පාලනයක සමත් අසමත් බව තීරණය වෙන්නේ ජනතාවගේ විනිශ්චයෙන් මිසක් කුලී මඩ හමුදා සුවපහසු කාමරවල ඉඳලා ස්මාර්ට්ෆෝන් වලින් මේ පරිගණක වලින් හදන සමාජ මාධ්‍ය සටහන් වලින් නෙවෙයි ජනතා ජනතාවගේ මහා සමරනායක මත ටිකක් යලි යලි කියන කුලි මඩ හමුදාවක් කියලා ඔබතුමාලගේ වගකීමෙන් කියන්නේ වගකීමෙන් කියන්නේ මේව නඩත්තු කරනවා යම් මුදල් ගෙවා නඩත්තු කරන කුලි මඩ හමුදා තිබෙනවා මේ ගීතන් දෙදිත් තිබුණා 2015 දෙදිත් තිබුණා විශේෂයෙන් මේ සංනිවේදන තාක්ෂණය ප්‍රබල වීමෙන් පස්සේ
බොහෝයගෙ විශ්වාසයක් තියෙනවා ඒකෙන් තමයි ජනමතය හැදෙන්නේ මම නම් දකින්නේ නාගරික මැදපන්තිය ජනමතයට බලපෑමක් කරන නමුත් පහළ සමාජයේ ඉන්න ජනතාවගෙන් නැගෙන්නේ එය නොවේ දැන් මහමැතිවරණයට පෙර ආතුව ජනාධිපතිවරයා රට පුරා චාරිකා කළා මොනවද එතුමාට ජනතාව කිව්වේ ඒ ඒ රැස්වීම වලට ආවේ දසුන් පෝට්ටුවට ඡන්ද දෙන අය විතරක් නෙමෙයි ඔවුන් ඉල්ලුවේ ඉඩම් වතුර वना गम्मदीम प्रश्न पासल बल्ट गोडनगिल गुरूर मेहतम ओन ओन इल्वे नय इल्वे बहुम अडवे तमंट के शक्ति आर्थिक गोडनगागनीमट अवश्य साधकतम ओन इला सिटी एम ए जनता अतर मड मद सटान हदन निर्माण कर नायके मत समाजगत वेल नह की कई मम दकी अभी बेहद श्रुतिवंत मोहन समरना गमुरी मे पिलबंध कथाकले सह गमुरी प्रश्न किरी मकले समहार विलावट वसर कापस हेरल बल पवतन तत्व विना जनाधिपति वे समत्कमग्न तम मोहन समरनायक मतवा तमन के मत एदरी पत्कले समहार विलावट उबटत् विवेचने पुलवा उब अवृद्ध कापसटे अन्न एतने पुलवा तब अवृद्धर के हाटे अन्न इट पशु बल भाग अब बेहद श्रुतिवंत जनाधिपति बाध्य अध्यक्ष जनरल मोहन समरनायक मतम विशेष रट हम विदेशी प्रतिपात्य समहार विलावट जो बैडन महात्मे जनाधिपति संप्राप्ति विनाशन पुलवा रटे हिट दवस अमेरिका वे खबर को बलेट पत्न ही मौलिक विदेश प्रतिपत्ति विनस्वेन यही विदेश प्रतिपत्ति तमय अमेरिका प्रमुख बटहीर लोके लोके पालने कल एक अभी समुगन्ना यले मुनगे हेम हेटू दे हतट हतने पेन अब